කට්ටියටම ආයුබෝවන් කියලා පිළිගන්නවා මගේ YouTube channel එකට. මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න. මම අද කියලා දෙන්නන්නේ මම මේ හදාගත්ත ඉස්සලා videos වලදී කියලා දුන්න මම හදාගත්ත video එක කොහොමද render කරන්න කියලා. මේක පොඩි video එකක්. එතකොට මම මේක render කරන්න කලින් මේක ඉස්සලා save කරගන්නවා. ගොඩක් වෙලාවට සමහර විට මට ගොඩක් වෙලාවට වෙලා තියෙන දේ තමයි render කර يعني මේක නම් render වෙනකොට rendering වෙනකොට කිසිම ප්‍රශ්නයක් වෙන එකක් නැහැ. ලොකු effect දාලා color grading කරන videos වල rendering වලදී මැදදී හිර වෙලා machine එක shut down වෙනවා. මම හිතන්නේ crack file එකක් හින්දා වෙන්නදී ඉස්සර මගේ machine එකේ performance තිබ්බේ නැහැ. 2GB RAM එකක් තිබ්බේ. ඒ කාලේ සාමාන්‍යයෙන් හිර වෙලා machine එක හිර වෙලා සම්පූර්ණ shut down වෙලා යනවා. ඒ කියන්නේ performance නැති හින්දා වෙන්නදී දැන් නම් එහෙම ප්‍රශ්නයක් වෙලා නැහැ. සමහර වෙලාවට GPU එක ඒ කියන්නේ GPU එක කියන්නේ ඒ කියන්නේ graphic card එක run කරනකොට overheat වුණොත් හරි performance වැඩියෙන් ඉල්ලුවොත් හරි machine එක off වෙනවා, sleep වෙනවා, එහෙම දේවල් වෙනවා. මං හිතන්නේ අර crack file එකක් හින්දා වෙන්නදී يعني අපි හොර ඇත්තම කිව්වොත් හොර එකක් නේ පාවිච්චි කරන්නේ මේක. ඒක හින්දා වෙන්න ඇති මේ එහෙම වෙන්නේ. හරි එහෙනම් අපි මේකේ output එක ගමු. දැන් අපි මේ video එකට අදාළව output එක ගන්නෙ මෙතන නිල් පාට වෙලා තියෙනවා මේක click කරලා මෙතන click කරලා timeline එක click කරලා control m ඔබන්න ඕන. control m ඔබුවට පස්සේ මෙන්න මේ විදිහට window එකක් එනවා. නැත්නම් අපිට මේ window එක ගත්ත හැකි export එකට ගිහිල්ලා media එකට ගියාට පස්සේ මෙන්න මේ වීඩියෝ මේ window එක එනවා. ඊට පස්සේ මෙතන format එක තියෙනවා. මෙන්න මේ 8.264 කියන එක මේ තියෙන format එකම තියන්න. ඊට පස්සේ තියෙනවා high bit rate, mid bit rate. ඊට පස්සේ මේ ඕන කරන අපිට Android phone එකට කැමති විදිහකට අපිට මේ render කරගන්න පුළුවන්. ඊට පස්සේ මේකේ අවසානටම තියෙන format YouTube කියලා. සාමාන්‍යයෙන් මම YouTube videos දානකොට YouTube කියන එක තමයි select කරන්නේ. YouTube 1080 දාලා ඊට පස්සේ මේකේ අපිට කැමති නමක් දුන්න හැකි. let me කියලා මම දාන්නම්. මේක save වෙන්න ඕන තැනත් මම හරියටම දාන්නම්. මට මේක save වෙන්න ඕන. let me hack කියන එකේ තමයි output කියන folder එකේ තමයි මට මේක save වෙන්න ඕන. හරි මම ඒක save වෙන තැනක් දැම්මා. ඊට පස්සේ මේකේ තියෙනවා use maximum rendering quality කියන එක දාපුවාම මෙතන custom වෙනවා. ඒක ප්‍රශ්නයක් නෑ. ඊට පස්සේ මේක MB 720ක් කියලා දෙනවා. ඇත්තටම 720ක් නෙමෙයි මේක මේ ඇත්තටම කිව්වොත් මේක පිටිපස්සේ මෙහෙත් වීඩියෝස් තියෙන හින්දා ඔය වගේ ගාණක් එන්නේ. මම මේක පොඩ්ඩක් දැනට කැන්සල් කරලා ගෙල්ලා මෙතන එන මට මෙතෙන්ට වෙනකන් වීඩියෝ එක ඕන. ඒ කියන්නේ විනාඩියයි තප්පර 16යි වෙනකන් වීඩියෝ එක ඕන. දැන් මම ආයි කන්ට්‍රෝල් එම් ඔබලා වින්ඩෝ එක අරගෙන ඉන්නා පොසිෂන් එක සේව් වෙන්න ඕන තැන දෙනවා. let me hack කියන එකේ තාමට සේව් වෙන්න ඕන. let me hack කියන එකේ output කියන එකේ සේව් වෙන්න ඕන. සේව් කරනවා මේකේ. ඊට පස්සේ මම මේක YouTube කියන එකට දානවා. ඉස්සෙල්ලා දාලා තිබ්බට දැන් ආයේ දාන්න වෙනවා. මම මේකේ 1080 දානවා. 1080 දාලා මට මේ මෙන්න මේ කැලේ විතරනේ ඕන. ඒකින් තමයි මේ 16.34 තියලා මෙන්න මේ ක්ලික් කරුවාට පස්සේ මෙතෙන්ට මේ කැලේ විතරයි දැන් මගේ රෙන්ඩර් වෙන්නේ. රෙන්ඩරින් වෙන්නේ. ඊට පස්සේ යූස් මැක්සිමම් ඒක දාන්න පුළුවන්. නොදා ඉන්න පුළුවන්. ඒක ප්‍රශ්න නැහැ. මේ මෙන්න මේ වගේ MB ගානක් මට දැන් එනවා. මම දැන් මේක එක්ස්පෝර්ට් කරගන්නවා. දැන් එක්ස්පෝර්ට් වෙන ගමන් තියෙන්නේ
මට මේ වීඩියෝ එකට විනාඩි 4යි විනාඩි 5ක් මේ වගේ ප්‍රමාණයක් යනවා. හරි, දැන් මගේ වීඩියෝ එක රෙන්ඩරින් වෙලා ඉවරයි. දැන් අපි බලමු කොහොමද මේකේ output එක කියලා. ඒ විදිහට තමයි මේ වීඩියෝ එකක් සරලවම එඩිට් කරගන්නේ. මේකේ මොනවා හරි ඔයාලට ප්‍රශ්නයක් තියෙනවා නම් ප්‍රශ්න තියෙන ඒවා කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් කරන්න, මම ඒවලට රිප්ලයි කරන්නම්. හරි, තව දවසක අලුත් මීට වඩා ඇඩ්වාන්ස් විදිහට ඉෆෙක්ට් දාන විදිහ ඒ දේවල් එක්ක තව වීඩියෝ ගහමු. එතකන් ඔයාලට සුබ දවසක්.